April masih 8 වෙනිදා සිට ලිඛිත ගත්තොත් මේ දැවෙන පීඩණයෙන් සමාජයේ මුදවා ගැනීම සඳහා සර්වපාක්ෂික එකඟතාවයක් ඇති කර ගන්න ඕනේ කියන මතය අපි ඉදිරිපත් කළා. හැබැයි අවාසනාවට විවිධ හේතු මත ඒ සර්වපාක්ෂික එකඟතාවයක් හෝ එකඟතා පාලනයක් ඇති වෙන්නේ නැහැ. 37 දෙනාගේ ඒ කණ්ඩායම දිහා බැලුවම ඊ ඔප්පු වුණා ඒ සර්වපාක්ෂික පාලනයක් හෝ සර්වපාක්ෂික එකඟතාවයක් පිළිබඳ අදහස තවදුරටත් වළංගු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මෙතෙක් තිබිච්ච පටු පාලනයම තමයි. දැන් බලන්න සමාජය උමා කරන්න පුළුවන් කේතලයක තියෙන වතුර ආර්ථිකය කියන්නේ ලිප. හැබැයි මේ ආර්ථිකය නැමැති ලිපට දාන දර වැඩි වෙනකොට බදු වැඩි වෙනකොට මුදලේ අගය අඩු වෙනකොට මේ වතුර නටන්න පටන් ගන්නවා. දැන් කට්ටියක් බලන් ඉන්නවා මේ වතුර එක හොඳට නටනකම්. නටනකම් බලන් ඉන්නේ වතුර එකේ නටන එකේ ප්‍රශ්නෙකට වඩා නටන වතුර ටික ඇඟට හලලා මේ රාජ්‍ය බෙලහීන කරන්න රාජ්‍ය අඩපණ කරන්න එහෙම නැත්නම් රාජ්‍යයක් අහිමි තත්වයකට මේ රට ඇදගෙන යනවා.